ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එක්සත් ජාතික පක්ෂය තීරණය කරලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මැතිතුමාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව තහනම් කරන්න. පක්ෂයට ලැබුණු විවිධ පැමිණිලි සියල්ල සැලකිල්ලට අරගෙන පක්ෂය විසින් පක්ෂ නායකතුමාට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසුව එතුමා තීරණය කරනු ලැබුවා රංජන් රාමනායක මැතිතුමාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව තහනම් කරන්නත්, ඒ වගේම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අනුමත කරගන්නත් තීරණය කරනු ලැබුවා. රංජන් රාමනායක මැතිතුමා ඔහුගේ ක්‍රියාකලාපයේ මගින් ඇති වූ සිද්ධි ගණනාවක් හේතුවෙන් අධිකරණ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් තුළු බොහෝ අයට සිදුවී ඇති තත්ත්වය මත, එවැගේම බුද්ධාගම පිළිබඳවත් බෞද්ධයන්ට කර විවිධ ප්‍රකාශ සම්බන්ධෙනුත් පාර්ලිමේන්තුක මන්ත්‍රී කණ්ඩායම එවැගේම බොහෝ අය මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ලෙස විවිධ බලපෑම් කරනු ලැබුවා. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි එතුමාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටවන්න තීරණය කරනු ලැබුවේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත වුණාට පස්සේ තමයි ඒක නිල වශයෙන් නීතියෙන් ඔහුව ඉවත් කර බවට තීරණය කරනු ලබන්නේ. ඊට පස්සේ අදාළ නීති කටයුතු සිද්ධ වෙනවා. මම ඒකම ඉතින් තව මාස එකමාරක් යන ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසිරෙනවා. ඉතින් එතකොට කොහොමත් මේ කටයුතු වෙද්දී මන්ත්‍රී ධුරයත් අවසන් වෙනවා. පක්ෂ සමාජිකත්වය තහනම් කරලා තියෙනවා. නාම යෝජනා මණ්ඩලෙන් තමයි ඒක තීරණය කරන්නේ. ඊට අමතරව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට කැමති උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන් අපි ආරාධනාවක් කරනවා. ප්‍රසිද්ධියේ සිරිකොත මූලස්ථානයේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නමින් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න කියලා රටට වැඩදායි දේශපාලඥයෝ බිහි කරන්න කැමති අය ඉන්නවා නම් ඒ සඳහා අයදුම් පත් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. Breaking.lk